ලංකා එංගලන්ත එක්දින ඉතිහාසයේ වැඩිම කඩලුගත් පන්දුයවන්නු ගැන අපි හොයලා බලන්න හදන්නේ ක්‍රිකට් තරගාවලියකට එංගලන්තය ලංකාවට ආපු වෙලාවේ. මේ රටවල් දෙකේ අතර එක්දින තරගවල වැඩිම කඩලුගත් පන්දුයවන්නු අතරේ 10 වෙනි තැන ඉන්නේ සුරංග ලක්මාල්. මේ පාර එක්දින සංචිතයේ දනහිමුන් ලක්මාල් එංගලන්ත එක්ක එක්දින තරග 13කදී කඩලු 19ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. වැඩිම කඩලු ලාභිය අතරේ 9 වෙනි තැන ඉන්නේ ටීම් ඩිල්ෂාන්. ඩිල්ෂාන් එංගලන්ත එක්ක එක්දින තරග 34කදී කඩලු 21ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. කණ්ඩායම් දෙක අතරේ වැඩිම කඩලු ලාභින්ගේ 8 වෙනි තැන හිමිලා තියෙන්නේ එංගලන්ත වේග පන්දුය ක්‍රීඩක ඩරන් ගෆ්ට. ගෆ් ශ්‍රී ලංකාවේ එක් තරඟ 15කදී කඩලු 23ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. තවත් එංගලන්ත ක්‍රීඩකෙක් තමයි මේ වාර්තාවේ 7 වෙනි තැන ඉන්නේ. ඒ ක්‍රිස් ජෝඩන්. ජෝඩන් ලංකාවේ එක් තරඟ 12කදී කඩලු 23ක් බිඳ දාන්න සමත් වෙලා තියෙනවා. පන්දුයවන්න අතරේ 6 වෙනි තැන ඉන්නේ සුපිරිදඟ පන්දුයවන්න ක්‍රීඩක මුත්තයා මුරලිදරන්. මුරලි එංගලන්ත එක් තරඟ 18කදී කඩලු 28ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. වාර්තාවේ 5 වෙනි තැන ඉන්නේ සුපිරි තුන්ගිරියව ක්‍රීඩක සනත් ජයසූරිය. සනත් එංගලන්ත එක් එක්දින තරඟ 35කදී කඩලු 32ක් බිඳ දමන්න සමත් වෙලා තියෙනවා. චමිද වාස් තමයි ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩලුගත් වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ. වාස් එංගලන්තයට එරෙහිව විකට් 32ක් බිඳ දාන්න සමත් වෙලා තියෙනවා. දැන් එක්දින තරග ක්‍රීඩා කරන්නේ නැති ජේම්ස් ඇන්ඩර්සන් තමයි පන්දු යවන්න අතරේ 3 වෙනි තැන ඉන්නේ. ඒ තරග 24කදී කඩලු 34ක් දමාගෙන. දිල්හර ප්‍රනාන්ත තමයි එංගලන්ත ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ වැඩිම කඩලුගත් පන්දු යවන්න අතරේ 2 වෙනි තැන ඉන්නේ. ඒ තරග 16කදී කඩලු 36ක් දමාගෙන. ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගවල වැඩිම කඩලු ලාභියා තමයි ලසිත් මාලිංග. මාලිංග එංගලන්ත එක්ක එක්දින තරග 25කදී විකට් 39ක් දමා ගන්න සමත් වෙලා තියෙනවා. මාලිංගගේ මේ වார்த்தාවට මේ තරගාවලියේ සටනක් නැති නිසා වார்த்தාව ඉස්සරහට අරගෙන යන්න තමයි මාලිංගට මේ තරගාවලියේදී තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket pitiye කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket pitiye නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී පාට සුබ දවසක්.